එම්මතියෝ අර ගණන් ගන්න පුළුවන් කාණ්ඩෙත් එක්ක එහෙම ගන්න පුළුවන් නෑ අපි අහන් ඉන්න වාගේ ක්‍රෂ් එකකට සුදුසු දේවල් ඔක්කොම තියෙනවා ඇත්තද කිව්වහරද දන්නේ නෑ ඉතින් ඔයාලට ඔයාලට මේ ලා ඔය ඔය හරි ඔය කියන ඒජ් ගෲප් එකද වාගේ වැඩිම ක්‍රෂර්ස් තියෙනේ ඔව් පොඩි එමෙක් තියෙනවා මම දන්නේ නෑ අර පොඩි අය කට්ටිය 18 15 20 25 30 35 40 45 නේද ඒවත් ඇති තියෙනවා ඇත මිදුමේ දිදුලන පුන්සදක් වාගේ එළියයි මේ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ ඇතුලේ දාලා තිබ්බේ කුණු මාළුයි මාළු බොකු ඒව මේ ඒ කියන්නේ ඇතුලට කියා උඩ ඉඳන් මෙහෙම ගලත් අර වමන යන්නේනවා හැබැයි ගොඩක් කට්ටියට ඒක අද ප්‍රශ්නයක් නෙමෙයිනේ කොටට අඳින එක හරි ඒ වගේ දේවල් දෙන්නේ කක් කරන එකක් හරි ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි අද ගොඩක් සමාජෙ ගොඩක් කට්ටියට ඒතර එයාලගෙන් හොඳ ප්‍රතිචාර තියෙනවා නමක් නෙමෙයි ඇහුවේ නැහැ මම හැමෝමගෙන් අහන්නේ වාගේ එක්ස් බෝයෆ්‍රෙන්ඩ් ගේ නමද නැහැ ඇහුවේ නැහැ ආන්ටිට ඔයාලට මැත්ස් උගන්වන්න බෑ. ඔයාලා ඉංග්‍රීසි මීඩියම්නේ. බොන්න. නම වරක් 1 9යි. 2 10යි 8යි 18. අපි හෙටත් එන්න. රසිත එක පොල්ලත් එක්කම ලාඋචි. ජීවිතේ කවදාවත් අමතක කරන්න බැරි මතක නැත්නම් මතක් කරද්දි තව තවත් මතකයන් අලුත් වෙන මතක ගැන කතා කරන හරි ටීවී මතක වැඩසටහන ඔන්න අදත් අපි පටන් ගන්න ලෑස්ති ඉතින් අද මතක අලුත් කරන්නේ මතක ආවර්ජනය කරන්නේ මතක මතක් කරන්නේ නාවපරපුරේ බොහොම ආදරණීය චරිත දෙකක් ජනප්‍රිය චරිත දෙකක් ෂැඩෝ මේ දවස්වල බොහොම ජනප්‍රිය නාට්‍යයක් හිරු ටීවී එකේ යන ඉතින් ෂැඩෝ වල ඉන්න ජනප්‍රියතම කැරක්ටර්ස් දෙකක් තමයි අපි එකතු කරගෙන ආවේ හරි ටීවී මතකවලට අයිබන් කියලා පිළිගන්නවා චතුරංග ඉන්නවා පියුමාලි ඉන්නවා කොහමද අයිබන් කොහමද චතුරංග නම් ළඟදී වැඩ කරන්නේ අපි නේ ඔව් ෂොට් එකක සෑහෙන මේ ශක්තියෙන් වැඩ කරපු කෙනෙක් ශක්තියෙන්නේ ඉතාලි ගියා වගේ තා පොඩ්ඩක් ගියන යන්න තිබ්බා කොහමද චතුරංග මේ දවස්වල ඉන්නවා මේ දවස්වල ෂූටින් තියෙන ෂැඩෝ වල ආයෙත් අලුතෙන් එන නාට්‍යයක් තියෙනවා ඒකේ ගාල්ලේ මේ දස්වල ෂූටින් ওই දෙක තමයි මේ දස්වල යන්නේ. පියුමාලි වගේ ෂැඩෝ ඩ්‍රාම එක කරන අය ඊට අමතර මම එයා හොස්ට් කෙනෙක් ඉතින් ඒ වැඩ කරගෙන ඉන්නවා. ඉතින් අපිට මතක අරගෙන යන මතක කරන ලාවෝජි උණුසුම් තේ කෝප්ප එක රහ බලන්නත් පුළුවන්. කහට පාට හරි හරියට තියෙන ලාවෝජි උණුසුම් තේ කෝප්පයක් එක තමයි ලෙංගතුකමේ මතකයන් අපි මතකත් එක්ක අලුත් කරන්නේ. දැන් ওই දෙන්නෙන් කාගේද මතක මුලින්ම කතා කරන්නේ? ladies first යා කොහමද එහෙම ඔයගේ යාළුවෙක් නේ ඔව් දැන් වැඩ මේ ටෙලි ඩ්‍රාමා කීයක චතුරංග ගත්තේ වැඩ කරලා තියෙනවද මේ දෙවෙනි ඩ්‍රාමා එක සාමාන්‍යයෙන් හරි ඔයාට පියුමාලීට දෙන අත්දැකීම් එක බෑ ඇත්තට හරියට කියන්න ඕනේ ආ සාමාන්‍යයෙන් චතුරංගට කැමති ගෑල් ළමයි ඉන්නේ මොන වයස් කාණ්ඩවලද මයිදන පොඩි කෙනෙක් නේ අවුරුදු 10ට වඩා අඩු නෑ නෑ එච්චර පොඩි නෙමෙයි බාලා අපරාධ කරනවා කෙනෙක් තනං කියන්නේ අවුරුදු 15 පහලෙන් උඩ වගේ කෙනර ක්‍රෂ් පටන් ගන්න කාලේ වගේ අය තමයි මෙතන ගොඩක්ම චතුරංග අයියේ කියාගෙන ඉන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන් අර ෆස්ට් ක්‍රෂ් එකද? ඔව්. නෑ ඔයා දවඩ ඔයාගේ ලයිෆ් එකේ එෆයර්ස් කියලා තියලා දිනවද? ගණන් ගන්නවා. ඇංගලි මදිද අද්දගේ? ඔය චතුරංග ඇංගලි ටික දික් කරන්න. මගේ පුළුව. නෑ මෙයාට ගණන් කරන්න. මෙයාගේ එෆයර්ස් ගණන් කරන්න. හතර පහක් විතර ඒක ෂුවර් නෑ. ඔව් ඉතින් අර සමහරක් අපි ඉතින් එෆ එකක් විතර ගන්නත් බැරි. ආ එහෙම ගන්නත් බෑ හරියට. ආ එෆ එකක් විතර ගන්න පුළුවන් පායි. ගන්න බැරි පායි. ඒක මරු. හරි දැන් ඔයාගේ ෆස්ට් ක්‍රෂ් එකේ ඉන්නේ වයස කීයදද? මදන 8 වසරේ වගේ. 8 වසරේ කියන්නේ අවුරුදු 13. 13 වගේනේ. ඒ කියන්නේ ඔය චතුරංගර දැන් ක්‍රෂ් එක දින ගෑල් ළමයිනේ. හරි වා හිතන විතර මේ ඇයි ඒ ළමයි චතුරංගර ක්‍රෂ් එක ඇති වෙන්නේ? මොකද චතුරංගකේ තියෙන අරවා පෙනුමේ චතුරංගකේ තියෙන එහම ආකර්ෂණීය ගතිය මොකද්ද කොණ්ඩේද උසද නහයද අඳින විදිහද ආ මේ චතුරංග මේ ලාවජි බොන්න ඔක්කොම බොන්නේ නේද
එකක් පරිණික ඉතින් අපි ඉස්සලම යන්නේ අර පෙනුමටනේ. එක පෙනුම. ඔව් හිතන්න ඔයා ඔයාට අවුරුදු ඔයා ආයේ වාගේ මතකවල අවුරුදු 8 කාලට ගියා නම් sorry අවුරුදු 13 කාලට ගියා නම් ඔයා ඒ කාලේ ඉන්න ගෑල්ලමෙක් නම් ඔයා චතුරංගට ඇයි ලව් කරන්නේ? ක්‍රෂ් එකක් ඇති වෙන්නේ. මේ අවුරුද්දේ පහුගිය අවුරුදු වලට වඩා වේගෙන් වැඩ කරන්න අපි දැනටමත් සැලසුම් කළ ඉවරයි. ඒ වෙනුවෙන් හිතේ සහ ගතේ ශක්තිය විතරක් තිබිලා මදි. හොඳ ප්‍රතිශක්තිය පවත්වා ගැනීමත් අත්‍යවශ්‍යයි. ඒ නිසා ඔබත් ඔබේ ප්‍රතිශක්තිය පවත්වා ගන්න විටමින් B9 අඩංගු මාමයිට් හොට් කප් එකක් සමගින් දවස පටන් ගන්න. එහෙමනම් අපි ආයෙත් පටන් ගමු. මාමයිට් එක්කම පටන් ගමු. මම හිතන්නේ මුලින්ම එක පෙනුමයි දෙවෙනි එක තමයි මේ අපි අර කියන්නේ ක්‍රෂ් වෙන්නේ අනිත් අයතර විශේෂ වුණාමනේ. එතකොට මොකක් හරි ටැලන්ට් එකක් හරි. එතකොට චතුරංග කරපු කැරක්ටර්ස් ඒවත් එක්ක එතකොට ක්‍රෂ් රණේ මේ අපිටත් මෙහෙම කෙනෙක් හිටියා නම් හොඳයි කියලා හිතනා වගේ. අනිත් එක අඳිර විදිහ. ඒත් ඔක්කොම ටික ක්‍රෂ් එකකට සුදුසු දේවල් ඔක්කොම තියෙනවා. ඇත්තද කිව්ව හරියද? දන්නේ නැහැ. ඉතින් ඔයාලට ඔයාලට මේ ලා ඔය හරි ඔය කියන ඒජ් ගෲප් එකද වගේ වැඩිම ක්‍රෂර්ස් තියෙන්නේ. ඔව් පොඩි එකක් තියෙනවා. මම දන්නේ නැහැ අර පොඩි එකක් තියෙනවා. 18 15 20 25 30 35 40 45 නේද? ඒවත් ඇති තියෙනවා. එහෙම නෙමෙයි ඉතින් මේ මං කියන්නේ පාරදී එහෙම අම්මුණාම ඉතින් ඔය මේ ආන්ටිලා එහෙම කතා කරනවා ඉතින් අර ක්‍රෂ් එකක් ඇරියට නෙමෙයි ක්‍රෂ් එකක් නෙමෙයි ඉතින් ආදරයෙන් කතා කරනවා ඉතින් නෑ කිව්වත් ක්‍රෂ් එකක් තමයි නෝ මං දන්නේ ඔව් එහෙම දැකලා තියෙනවද වා දන්නව ඇතිනේ සාන ඔයගොල්ලෝ ගෑලා ඉන්න එකේ ගෑල් ළමයි එහෙම ක්‍රෂ් එකක්ද මගෙන් අහලා තියෙනවා සමහර කටිබර කියනෝනේ අහලා තියෙනවා මට කියලා නෑනේ මම කියලා තියෙනවා මම කියලා තියෙනවා මම නම් එකක් දෙන්න අහලා තියෙනවා අහන්නත් දෙන්න බෑ නේද? අහන්න. ඔයන් ඇහුවේ නැද්ද? නෑ මට එහෙම මතකයක් නෑ ඉතින්. මම දන්නේ නෑ. මම සිස්තිනන මම පෙන්නන්න. අන්න දිනනද කියන්නේ. ඒක හොඳයි. මල්ලි කියන්නේ බොරුවක් වුණත් මල්ලි කියන විදිහක් තියෙනවා. මට මතක නෑ ඇත්තටම. නෑ නෑ මම ගෑන් එහෙම වැඩකටත් කවුරු හරි ඇහුවා. මම ඒ දෙන්නද දුන්න මම. ආයි කියන්නේ මම මොනවද මම ටෙලි ඩ්‍රාමා කරනවද? වැඩ කර කර ටෙලි ඩ්‍රාමා. වකර් මියුසික් වීඩියෝ එකට හරි මොකක් කරේ. ආ මෙයා ඒක කෝඩිනේට් කරනවා. ආ ඉතින් මම එතකොට ඉතින් දැන් සානි කොහොමද මල්ලි ඔයාගේ වීඩියෝ වලටම කට්ටිව තෝරගන්නේ කොයි විදිහද? ඔයාලා කොයි පැත්තෙන් දුවන්නේ? හරි වා කියන්න හරි කියන්න දැන් මොකද්ද? ආ කොයි විදිහේ වීඩියෝ එකක්ද? හරි කියන්න නේද? හරි වා අපි කරේ අන්තිවර කරේ. නෑ පලාතන වෙනස් වෙනවා. දුරින් ගේනා නම් වැඩි. ආ කොළඹ යවටින් ලඟයි. ආ දුරින් ගේනා කියන්නේ අනුරාධපුරේ පැත්තෙන් ඉදන්නු හරි. කොහොමද? කියන්න බෑ පස්සේ ඒකට එවන්න රේට් කාඩ් එක. ආවෙන රේට් කාඩ් එකක් තියෙනවා. මේ ගන්නවත් මේ ලාවජී කෝප් එක අරහ බලන්න ලෙන්ගතුක මේ මතකෙන් කතා කරද්දි ටැග් එකක් තියෙනවා. ලාවජී වෙති. පොපුවත් මල්ලි රත් වෙලා නැත්te ගෙදර ගිහලා ඒකක් අදාන බොන්න. කවදාවත් අමතක කරන්න බැරි අමතක නොවන මතකයන් ගැන කතා කරන්න අපිට ඕන වෙන්නේ. කහට පාට සුවඳ හරි ගානට තියෙන ලාවජී තේ කෝප් එකක් විතරමයි. ලංකාවේ උසස්ම තත්ත්වයේ ප්‍රමිතියෙන් තියෙන තේකොළ වලින් නිපදවන ලාවෝජි තේවලට පුළුවන් ලංකාවේ මිනිසුන් තව තවත් ලෙන්ගතුකමින් ලං කරන්න. ඒ ලෙන්ගතුකම හිතේ තියාගෙන අපි අදත් මතක අලුත් කරමු. කොහොමද ෂැඩෝ එකට කට්ටිය මොකද කියන්නේ? ෂැඩෝ එකත් මේ දවස්වල ගොඩක් අය අහනවා කරනවා බලනවා. හොඳ ප්‍රචාර තියෙනවා. ඔයාලට කොහොමද? අර මම ගොඩක් තැන්වල කියලා තියෙනවා අර මේ අපේ සංස්කෘතිය කියලා කැලලක් තියෙනවානේ. එතකොට මේ දැන් අපිට හරි ලොකු ෆ්‍රීඩම් එකක් දීලා දෙනවා අපේ ඇඳුම් මෙහෙම. නාට්‍ය. ඔව් නාට්‍ය අපිට හරි ෆ්‍රීඩම් එකක් තියෙනවා. අධ්‍යක්ෂකවරයාද? ඒක channel එකෙන් අධ්‍යක්ෂකවරෙන් හැමෝගෙම ආපු දෙයක්. එතකොට දැන් අපේ ওই තියෙන කොටට අඳිනවට අකමැති කොටසකුත් තියෙනවා කැමැති කොටසකුත් තියෙනවා. එතකොට අකමැති කොටසගේ පොඩක් ප්‍රතිචාර අවුල්. ගැලපෙන්නේ නැහැ සංස්කෘතියට ගැලපෙන්නේ නැහැ මෙහෙමයි. එහෙම. හැබැයි ගොඩක් කට්ටියට ඒක අද ප්‍රශ්නයක් නෙමෙයිනේ කොටට අඳින එක. හරි. ඒ වගේ දේවල් දෙන්නේ කක් කරන එකක් හරි ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි අද ගොඩක් සමාජෙ ගොඩක් කට්ටියට. ඒතකොට යාලගෙන් හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒ අතර අර පොඩි කොටසක් ඉන්නවා. තාමර සංස්කෘතියෙත් එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔයාගේ විවාහ වෙන්න ඉන්න පෙම්වතාව දිගට අදිනවටද කැමති කොටර අදිනවටද කැමති? එයාගේ හිම නීති නෑ. එයා කියන්නේ ඔයා ලස්සනට ඉන්න ඕනේ කියන එක. ඔයාට ගැළපෙන ඔයාට ලස්සන ඕන එකක් හොඳින්න. කිසි ප්‍රශ්නයක් නෑ. දැන් ඔයා සම්මන්නේ චතුරංග ගෑල්ලා මේ තෝරගන්නකොට ඔයා අඳින ඇඳුම් සලකා බලනවද? දු අපෙච්චර කලු කාලේ දින අධ්‍යක්ෂින්ෙක් කොහමද නැත්නම් කෙනාගෙන් කෙනාට වෙනස් වුණාද කෙනාගෙන් කෙනාට වෙනස් ආ දැන් මේ පියුමාලි වගේ ගෑල්ලා මේක වාට සෙට් වුණොත් වාගේ ආදරවන්තිය වාට පත් වුණොත් කොහමද එතකොට මෙයාට ඇඳුම් තෝරන්නේ කොහමද මම තෝරන්නේ නැහැ ඒක ගණන් විසඳන වැඩන්නේ එයා අදිනයක් කැමතියක් අදින්නේ කියන එහෙම නිදි දන්න බෑද එහෙම ඉතින් බෑ නේ එහෙම වුමනාවකුත් නැහැ නේ ඉතින්
තමන්ට දාලා හදන්න බෑ. බෑනේ ඉතින්. ඔක ලේබුච්ච ගන්න ඕනේ නැහැ බොරුවට. හැමදේයක් අදින කියන. ඔයාගේ ජීවිතේ මේ මතක අලුත් කරනකොට පෙම්වතිය කීයක් ඉඳලා තියෙනවද? පෙම්වතිය අර ගණන් ගන්න පුළුවන් කාණ්ඩෙත් එක්ක එහෙමද? ගණන් පුළුවන් නේ. අපි අහන් ඉන්න ඔයාගේ. මතිය තින් ඉඳලා තියෙනවා. ඇගිලි 10ට අර ඉඳලා තියෙනවා. 10ට අර ඉඳලා තියෙනවා. තනවා කොහොමද පෙම්වතිය තෝරගන්නේ? තෝරගන්න. ඉස්සර නම් ඉතින් පොඩි කාලේ එහෙම තේරුමක් නැහැනේ. එහෙම බලන්නේ නැහැ. දැන් නම් ඉතින් සාමාන්‍යයෙන් මාත් එක්ක ඇඩ්ජස්ට් වෙන්න පුළුවන් ද? යාගේ ගතිගුණ අංක එක අංකකම හැමදේම බලනවා ඉතින්. විවාහ වෙන්න තෝරගන්න කෙනෙක් ඊට වඩා වෙනසක් තියනවද? වෙනස් ගුණාංග තියනවද කොහොමද? මම සාමාන්‍යයෙන් එහෙම මම ආදරය කරන කෙනාව වෙනස් කරන්න යන්නේ නැහැ. එයා වෙනස් කරනවට මාව වෙනස් කරනවට කැමතිත් නැහැ. ඒක ඉතින් අන්ඩර්ස්ටෑන්ඩින් එක යන ගමන. දැන් අර මේ කරෝල කාපු කතා කුණු කරෝල කාපු කතා නේද? කුණු කරෝල ගිය. කුණු කරෝල කිව්වේ මාළු. කුණු මාළු. කුණු මාළු. කුණු මාළු කියන්නේ මොනවද? මාළු මාළුම තමයි කරෝල වෙන්නේ. ඕනේ. මොසන් නෑ. දෙරණ තාත්වික සීසන් 2 එකේ මං හිතන්නේ. ඔව් සීසන් 2 එකදී අපි ගියේ. ඒකේ තිබ්බ ඔයව චැලෙන්ජස් තිබ්බ ගොඩක්. ඒ කියන්නේ සමහර ඒවා මම කරන්න කලින් බයික මම උඩවලට බයයි ඒ වගේව තිබ්බා. ඊට පස්සේ ඇත්තට මේ ගේම් එකේ ඉඳ ගොඩක් මගේ ලයිෆ් එකට ලොකු මොටිවේෂන් එකක් හම්බුණා. මම කරන්න බැරි දේවල් මම ට්‍රයි කළා. ඒකෙන් එකපාරක් තිබ්බා මේ සෝෆා එකේ දිග ටැංකියක වතුර යටින් ගිහිල්ලා යන්න ඕනේ දැලක් උඩ දාලා තියෙන්නේ. ගිහිල්ලා බැටන්ස් වගේක් තියෙනවා අනිත් පැතරන් එන්න ඕනේ. ඇතුලේ දාලා තිබ්බේ කුණු මාළුයි මාළු බොක්කු ඒව මේ ඒ කියන්නේ ඇතුලට ගියා උඩ ඉඳන් මෙහෙම ගලත් අර වමන යන්නේනවා ඒක මාළු අමාරු අත්දැකීමක් වුණා පැයක් විතර නෑ වේත් අඩු ගද ගියේ නෑ ඊට සීලක දවසෙත් තිබ්බා මං හිතන්නේ ඇඳුම් ටිකත් එතනම දාලා ආය අරන් ඉන්න පුළුවන් මට වෙන බෑ අරන් ඉන්න බෑ මේ කොහොමද වගේ මේ දැන් ෆ්ලයින් වලට යන්නේ නැත්නම් ගුවන් සේවකයක් වෙන්නේ ජීවිතේ හීනේද නැත්නම් රස්සාවක් හැටියටද? ඇත්තම කතාව අයියේ මේ රස්සාවක් හැටියට. ඒ කියන්නේ මගේ කොහේ හිතේ කොහොමවත් බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මොකද මගේ අම්මිට ඕනුනේ උගන්නන්න ඩිග්‍රී එකක් කරන්න. එතකොට මම ඉපදුනේ කොත්මලේ. මේ ඉතින් අර එයාලා හරි කියන්නේ හරි කියන්නේ හරි සරල කට්ටිය. ඉතින් එයාලට බලාපොරොත්තුව තියෙන ඩිග්‍රී එකක් කරවන්න උගන්නන්න කියන මං ආසයි ඉතින් බැංක් එකක ජොබ් එකක් කරන්න එහෙම හිටියේ. ඉතින් අහම්බෙන් ඔය මේ මොකද්ද එක්සිබිෂන් එකක් බලන්න ගිහිල්ලා එහෙම හම්බුනේ චාන්ස් එකක්. එහෙනම් මට කියන්න බෑ මගේ හීනේ කියලා. හැබැයි දැන් එක මගේ හීනයක්. ඒ කියන්නේ එකෙන් ඉස්සරහට යන එක හීනයක්. ඔන්ලයින් නැති ඔෆ්ලයින් ප්‍රැක්ටිස් පටන් ගමු. ආයෙ පටන් ගමු. මාමයි ඩෙක්කම පටන් ගමු. කඩලද කවුපිද මුන්නට පිටුද ආප බර්ගර් සෑන්ඩ්විච් එක්ක ප්‍රතිශක්තිය ශක්තිය කරගමු අපි ක්‍රියාන්විතයෙන් පටන් ගමු විටමින් B9 මගේ ප්‍රතිශක්තිය පවත්වා ගන්න ඔබත් මාමයි බ්‍රෙක්ෆස්ට් පාට්න කරගෙන මාමයි බ්‍රෙක්ෆස්ට් ක්‍රියාන්විතයට එක්වන්න ආයෙ පටන් ගමු ආයෙ සීමා පසු කරමු දැන් කොහොමද ජීවිතේ රස්සාවට ගිය අලුතම ජීවිතේ තමන්ගේ අම්මා හිමිවීම කොයිතරම් ජීවිතර බලපෑවද කියන්න බැරි තරම් බලපෑවා මොකද මේ ඒ කියන්නේ අර ඒ වගේ දෙයක් වුණාම තේරෙන්නේ නැහැ අයියේ එතනින් එහාට මොකද්ද කරන්න ඕනේ කියන එක ඒ කියන්නේ මට අයියලා දෙනයි අප්පච්චි ඉන්නේ එතකොට මට තව ඒ කියන්නේ කාන්තා ඒ හයියක් ඒ පවුලේ නැහැ එතකොට මේ කියන්නේ මගේ අප්පච්චි චූටි අයියා කියන්නේ ඒ කියන්නේ ලොකු අයියා මමයි ටිකක් හයියයි අපි දෙන්නා. හිතෙන් හයියයි. හිතෙන් හරි හයියයි. අර දෙන්නා ටිකක් ඒ කියන්නේ එදෙන තමයි ගොඩාක් මම්මිත් එක්ක ඉන්න හම්බුනේ දෙන්නට. ලොකු අයියාත් ඉගෙන ගන්න පිටේ නම මමත් ජොබ් එක නිසා පිට හිටියේ. හැබැයි මේ එතකොට අපි දෙන ලොකු ප්‍රශ්නයක් මේ දෙනවා කොහොමද අපි බලාගන්නේ කියන එක මේ මොකද චූටි අයියා ගොඩාක් එකතු යම්මිත් එක්ක. ඉතින් අර ওই ප්‍රශ්න එක්ක ඊළඟ දවසේ කොහොමද අපි ඊළඟ දවසට කොහොමද මුණ දෙන්නේ කියන එක. ඒතර මට හිතුණා මම ජොබ් එකෙන් අයින් වෙන්න ඕනේ. අයින් වෙලා මේ කට්ටියත් එක්ක ඉන්න ඕනේ. ඒ වගේ අර ඒ කියන්නේ මට අදරත් හිතා ගන්න බෑ මම මේ අවුරුදු දැන් 10ක් වෙන්න එනවා යැනති වෙලා. කොහොමද මම ආවේ කියන එක. ඒක මං හිතුවේ මට එහෙට දවසක් නෑ කියන එක. ඒක අර මං කියන්නේ කෙනෙක්ට හරි අමාරු අත්දැකීමක්. අනිවාර්යයෙන් මේක කාටුනක් පොදු අත්දැකීමක් නේ.
දැන් චතුරංග කොහමද ෂැඩෝ ටෙල් නාට්‍ය මතක ගත්තොත් මොනවද අමතක නොවන සිදුවීම් මොනවද තියෙන්නේ? අමතක නොවන කියන්නේ පළවෙනි එපිසෝඩ් එක රූගත කිරීම තියෙද්දී අපේ තිබ්බේ කොළඹ කුළුදුවත් ඒරියගේ තමයි තිබ්බේ අපිට කාස් ගෙනල්ලා සුපර් කාස් ඒවා මෙවා එක්ක තිබ්බා ෂූට් එකක්. අපි අවසර ගත්ත තැනින් අපේ අර ඔක්කොම අපි වැඩි සද්දේ දාගෙන ගියා. පොඩ්ඩක් හරවන තිබ්බ අපිට හරවන් එන්න කිව්ව තැනින්ට එහා ගියා. ඉතින් කට්ටිය සද්ද වාහන සද්දයි යනකොට දැන් මාව වැඩි නෝට් නෑ. මම දැන් බලනවා මට කතා කරයිද කියලා. මම ට්‍රැෆික් ලයිට් එකේ ඉන්නේ. අනිත් පැත්තේ ඔක්කොම කට්ටිය අවවාද කරනවා. දැන් මම දාලා යන කතාව නෑනේ. මම තදින් ගිහින් ගිහිල්ලා ඔව් ඉස්සන් ගියා නැවතු ඊට කට්ටියටම අවවාද කරලා යවුවා. එතන මේ වට පිටාවේ කට්ටියෙන් කම්ප්ලේන් ඇවිල්ලා කියලා වාහන සත්තෙන්. ඒක තමයි මේ පළවෙනි අත්දැකීම ෂැඩෝ එකේ තිබ්බ. පිමලි ඔව් මමත් හිටියා එකේදී. මේ අපිට දැන් අපි කතා කළකෝ මාර වැඩේ අධ්‍යක්ෂකතුමාට කතා කළකෝ මේ මාර වැඩේ අපේ පොලිසියෙන් ඇල්ලුවා කියලා. ඊට පස්සේ හරි පොඩ්ඩක් බලන්න මොකද්ද වෙන්නේ කියලා අපි එන්නම් කියලා මේ කොහොම හරි අපි ඉතින් මිසඳගෙන ආවා. ඉතින් දැඩි ලෙස අවවාද කරලා අපිට ඒවා. ඊට පස්සේ යාලා කෝල් කරාට පස්සේ කියලා තියෙන ඔක්කොම හොඳයි මේ 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 කෙල්ල කොල්ල ටික හූ කියප එකයි අපිට දරා ගන්න බැහැ කියලා. චාන්ස් එක උවෙච්චල පොරිගෙන ගත්තා. ඊට පස්සේ ඩබ් වෙනුන් ඇහුවානේ. ඊට පස්සේ දැන් මොකද ඔයාගේ ප්‍රථම ටැටු එක මොකද? මේකද? ඔව්. මේ මොකද කියන්නේ ඊගල් එක. අනිත් එක මකලක් තියෙන්නේ. ඔව් නමක් නෙමෙයි. නමක් නෙමෙයි. ඇහුවේ නැහැ ඇහුවේ නැහැ. මම හැමෝම මගෙන් අහන්නේ වාගේ එක්ස් බෝයෆ්‍රෙන්ඩ් ගේ නමද නැහැ. ඇහුවේ නැහැ. දැන් ඇහුවද නැනේ? ඊළඟ ප්‍රශ්නේ වෙනවා කියලා මම දන්නේ නැහැ. ඇහුවේ නැහැ. හදිස්සියෙන්නවා. නංගි ජීවිතේ තීරණ ගන්න හදිස්සියෙන්නවා. ඒ ගත්ත හදිස්සිය ගත්ත තීරණ තමයි. දැන් මේ කොහොමද චතුරංග මොනවාද මේ මතක ගැන කතා කරනකොට ජීවිතේ මේ කොහොමද ගෙදර දෙමව්පියෝ කොයි වගේ දේවල් තිබි ඔබ මේ දැන් මේ රංගන ශිල්පියෙක් වෙන එක ඇත්තටම? ඇත්තටම මම හිතන්නේ අපේ අම්මා තාත්තා කවුරුත් මම මේ ෆීල්ඩ් එකට කියලා හිතන්නේ නැතුව ඇති. මොකද තාත්තා දැන් ජීවිතේ නතර නැහැ. තාත්තා අම්මා හිටන් හිටියේ ලෝයර් කෙනෙක් වෙයි. එහෙම ලෝයර් කෙනෙක් කියන්නේ මම ලොජික් ලෝ ඒව තමයි හදාරන්න හිටියේ. හැබැයි මගේ හිත ඇතුලෙන් තිබ්බේ රංගනේට. ඒ කියන්නේ මම පොඩි කාලේ ඉඳන් ගොඩක් ෆිල්ම්ස් බලනවා. මොනවද සිංහල ෆිල්ම්ද හින්දි ෆිල්ම්ද? හින්දි. ඒ කියන්නේ කවුද කැමතිම නළුවා? ඉස්සරම ඉඳන් ආස ෂාරුක්ට. නිලිය? එහෙම නිලියක් කියලා නෑ. ඒ කියන්නේ ඉන්දියාවෙත් එහෙමද? ඒක නාට්‍ය වලත් එහෙම ෆිල්ම් වලත් එහෙම දැන් වගේ එහෙම එක නිලියක් කියලා නෑ. ඔව්. ෆිල්ම් එකේ ෆිල්ම්. එහෙම නෙමෙයි කියන්නේ. ගෙන මල පොඩි කා ෆිල්ම් එකකවත් එහෙම තනි එක්කරි නේද ආස කෙනෙක්. ක්‍රෂ් එකක් කියලා නෑ නිලියක්. එතකොට ෆිල්ම්ස් බැලුව මම ගොඩක් ඒ දවස්වල ඉඳන් ගොඩක් බැලුව. ඒ කියන්නේ මම ඉස්කෝලේ ඇවිල්ලා ඉස්කෝලේ ඇරලා ඉවරලා ගෙදර ඇවිල්ලා කරන්නේ ෆිල්ම් බලන එක තමයි. ඔය හවස යනවනේ දෙකට විතර යනවා ෆිල්ම්ස් ඒක බල බල ඉන්නවා. ඔහොමම ඉතින් අර ඒක හිතේ ආසාව තිබ්බා. ඊට පස්සේ මම චාරූප ශිල්පියෙක් විදිහට වැඩ කළා. ඊට පස්සේ තමයි මම මගේ ෆොටෝස් මම්ම ගහගෙන එහෙම එහෙම පොඩි මගේ එකක් හදාගෙන ආපු ගමනක්. දැන් ඉන්න ළමයින්ගෙන් කාවත් තෝරගෙන කොයි කාලෙද විවාහ වෙන්න අදහසක් තියෙන්නේ? තව ටික කාලයක් ඉන්නවා. අල්ලන් ඉන්නවා කොහොම හරි. තව ටිකක් මේ ශේස්ත්‍රයේ ස්ටේබල් වෙනකන්. ඉතින් ලෙංගතුකමේ මතකයන් අලුත් කරද්දි ඉතින් සින්දු කියන්නේ මම මේ කට්ටියට පුළුවන් වැඩසටහන් වලට යනවා. හරි දැන් පියුමාලි ඔය දෙන්නගෙන් වැඩිපුර දක්ෂ කවුද ගීත ගායනා කරන්නේ? යා ඒ සෙට් එකේ මසින්දු කියනද? සෙට් එකේ ඈ වැඩ නැති වලට ෂූටින් නැති වලට පැන්නුවොත් කියලා කියන්නේ අයියේ. හ්ම් පැන්නුවොත් කියලා කියන්නේ ඩ්‍රාම එකේ පැන්නුවොත් කියලාද? ඔව්. කවුද අධ්‍යක්ෂකවරයාද අනිත් කට්ටියද ටීම් එක අනිත් කට්ටියද? අහන් ඉන්න බැරි කවුරු හරි හිටියොත් එන්න. පොඩි කොටසක් ගායනා කරමු. කොහොමද පාටි වල එහෙම ගීත ගායනා කරනවද? නෑ නෑ නේද? ඒ බොරු කතා. හරි යකි. සීත මාරුතේ වෙලමින් ඇස් දිහා බලන්
ඔබ මට ආදරේ කිව්ව මතකය හීනයක් වගේ ඇත මේ තුමේ තිදුලන පුන්සදක් වගේ එළියයි මේ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ හරි මම අපි ආයේ රිපීට් කරමු මෙයාගේ මුණ දිහා බලන් කියන්නේ ඔය අමාරු දාන වැඩ කරනවා නේද සීත මාරුතේ වෙලෙමින් හස්තිහා බලන් ඔබ මට ආදරේ කිව්ව මතකය හීනයක් වගේ ඇත මිදුමේ දිදුලන පුන්සදක් වගේ එළියයි මේ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ බැරි ඉස්සලා තිබ්බ ගතිය නෑ ඉස්සලා වෙන වෙන ෆීල් එකක් ඉරියා වෙනස් කරන්නේ අමාරු පොඩි එකක් කරා දැන් මියුසික් වීඩියෝස් කීයක් කරලා තියෙනවද ඉස්සක් කොරේ කරලා තියෙනවා මේ දස පුරක් පතන්නේ සෑහෙන ඉල්ලුමක් තියෙනවා මියුසික් වීඩියෝ වලට වටනේ පොඩි එකක් මේක් තියෙනවනේ වැස් තියෙනවනේ පිමාලි කොහමද වාගේ වුණාද එන්න තියෙන්නේ එන්න තියෙනකන ටෙලිඩ්‍රාමා නැහැ මේ දෙක අපි ෆිල්ම්ස් දෙකක් පටන් ගන්න ඉන්නවා තාම නැහැ නාලක විතානගේ අයගේ ඒක බලාපොරොත්තුෙන් ඉන්නයි වැඩි කියලා පෞලි වැඩක් එහෙම කියෝනේ ඒ තමයි තිබෙන දවසල ජොබ් එක කරගෙන ඉන්න පාඩුවේ දැන් කොයි කාලද බඳින්නේ මේ අවුරුද්ද ඇතුළත බලාපොරොත්තු ඉන්නවා ෂප් වෙඩින්නේ තියනේ ඕ වාරෝනේ මේ වල වාර වකුණු දෙපැත්තේම යන්න පුළුවන් අධ්‍යක්ෂකවරයාගේ පැත්තේ යන්න පුළුවන් මෙයාගේ පැත්තේ යන්න පුළුවන් අනිවාර්යෙන් එන්න ඕනේ හරි ඉතින් බොහොම ස්තුති දෙන්නටම මතක ලස්සන කරන්න ආවට ඉතින් මම දෙන්නගම වැඩ කරතු සාර්ථකව කියලා ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුති ස්තුතියි